අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. සටන වෙනදාට වෙනවන්නේ දේශපාලනමය කරුණු කාරණාවන් පිළිබඳව කතාබහ කරන්නට. නමුත් අද දවසේ සටනේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි අපි දේශපාලනෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී පවතින මොහොතක ලෝක කුසලානයක් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එවැගේම ක්‍රිකට් පරිපාලනය පිළිබඳව විවිධ කතා සහ විවිධ දේ අසන්නට ලැබෙන මොහොතක අද දවසේදී අපේ ප්‍රධාන මාතෘකාව බවට පත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කොයිබටද, එහෙම නැත්නම් මොන ඉසව්වකටද යන්නේ පිළිබඳව. ඊට විශේෂ හේතුවක් තිබෙනවා වර්තමාන ක්‍රිකට් පරිපාලනය පිළිබඳව, ඒ වගේම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව බොහෝ මත විවිධ අදහස් පළවෙමින් පවතිනවා. ඒ අතර ක්‍රීඩා අමාත්‍යවරයා අද රාත්‍රියේදී තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධානීන් හමුවීමටත් නියමිතව තිබෙනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා කතා බහ කරන්නට අපි විද්වත් මණ්ඩලයක් මේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ, ක්‍රිකට් පරිපාලනය පිළිබඳව, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව මාධ්‍ය ඇසින් දකින්නේ කොහොමද මේ අංශ ගණනාවක් ඔස්සේ අද කතා බහ ආරම්භ කරන්නට සූදානම්. ඉතින් මේ සභාවට අපි කැඳවා තිබෙන අය අතරින් අපි මුලින්ම හඳුනා ගන්නට සූදානම් වන්නේ අද පුවත්පතේ කර්තෘව හා ඉරිදා ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස බොහෝ දෙනා අතර යම්කිසි විදිහකට වෙනස් ආරක රටාවකට ලියන අපේ මාධ්‍ය හිතවතා කාංචන දසනායක මහත්මා අප සමගින් ඉන්නවා. එවගේම අපි මීළඟට හඳුනාගන්නට සූදානම් වන්නේ ක්‍රිකට් පරිපාලනය පිළිබඳව කතා බහ කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු කළ නිශාන්ත රණතුංග මහත්මාත් අප සමගින් අද දවසේදී සටන විශේෂ ක්‍රිකට් වැඩසටහන සමගින් එකතු වී සිටිනවා. එවගේම සඳහන් කළ යුතුයි අපි ක්‍රිකට් ඉතිහාසයේ ගියොත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව පිළිබඳව කතා බහ කරද්දී මේ තමයි ස්වර්ණමය සලකුණ. ඒ තමයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ පළමුවැනි නායකයා බන්දුල වර්ණපුර මහත්මත් අද දවසේදී අප සමගින් සිටිනවා. එවැගේම අපි විශේෂයෙන්ම මේ සාකච්ඡාව සඳහා තවත් පාර්ශ්වයන් දෙකකට ආරාධනා කළා. මේ විවිධ අදහස් සහ මේ වැඩසටහනේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කතා බහ කරද්දී මේ වැඩසටහනේ සමබරතාවය රැක ගැනීම උදෙසා ඒ තමයි අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළා. මීට සතියකට පෙර අපට යම්කිසි විදිහකට නිලධාරියෙක්, වගකිව යුතු නිලධාරියෙක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි කළේ මේ ඊමේල් පණිවිඩය හරහා. ඉන් අනතුරු අපි ඔවුන්ට යම්කිසි මතක් කිරීමේ පණිවිඩයකුත් ඊමේල් ඔස්සේ යොමු කරනු ලැබුවා. ඒ වගේම අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා දුරකථනයෙන් අමතමින් අප ඉල්ලා සිටියා ඔබ ආයතනයෙන් නිලධාරියෙකු, වගකිව යුතු නිලධාරියෙකු යොමු කරන්නට කියා. නමුත් ඔවුන්ට අවසන් දින කිහිපයේදී අපගේ දුරකථනයට පවා පැමිණීමෙන් වැළකී සිටියා. කුමක්ද දන්නෑ කරුණු කාරණා? ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය. ඒ වගේම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයෙක් වන තිලංග සුභතිපාල මහත්මාටත් අපි ආරාධනා කර සිටි අප සමගින් එක්වන්නට කියා. ඔහු අද දවසේදී පැවැත්වෙන දේශපාලනමය වැඩසටහන උදෙසා සහභාගී වීමට දින නියම කරගෙන තිබුණත් ක්‍රිකට් වැඩසටහනක් වෙනුවෙන් යම්කිසි ඉල්ලීම් සහ එතුමාගේ කිසියම් යෝජනා කිහිපයක් අපට ඉදිරිපත් කළා. නමුත් අපට ඒවාට අවනත වන්නට අවස්ථාවක් නැහැ. අපි එතුමාට විවෘත ආරාධනාවක් කරනු ලැබුවා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව, ක්‍රිකට් පරිපාලනය පිළිබඳව කතා බහ කරද්දී දැඩි ලෙස ක්‍රිකට් ක්‍රීඩා වපසරිය තුළ කියවෙන නමක් හැටියට, හිටපු සභාපතිවරයෙක් හැටියට. නමුත් එතුමාත් අද දවසේදී අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා අවසන් මොහොතේදී මගහැරියා. එකම මේ වියත් සභාව සමගින් එකතු වන්නට අද දවසේදීත් අප සමග එකතු වෙනවා මාධ්‍යවේදී හිතවතුන් දෙදෙනෙක්. ඒ තමයි චාමික රොෂාන් මහත්මය, වගේම නදීෂාන් මීඩින්. අපි සූදානම් අද දවසේදී මේ මාතෘකාව පිළිබඳව පුළුල් ලෙස කතා බහ කරන්නට විවිධ ඉසව් ඔස්සේ. ඒ සඳහා අපි ප්‍රවිෂ්ටය ලබා ගන්නට දැන් සූදානම් වන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව තුළ පළමුවැනි නායකයා, එවැකීම ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විවිධ තනතුරු දැරුවා, වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව තුළ විවිධ ඉසව්වන්හි වැඩකටයුතු කරනවා, එකම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයටත් සම්බන්ධව කාලයක් වැඩ කළා. බන්දුල වරපුර මහත්මාගෙන් අපි දැනගන්නට කැමති වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව තිබෙන තැන සහ මෙහි අනාගතය පිළිබඳව කෙටියෙන් අපිට අදහස් දැක්වොත් මොන වගේ අදහසක්ද ඔබතුමාට තිබෙන්නේ? ස්තුති මාව කැලෙව්වට මේ වැඩසටහනට. ඒකම විශාල මෞතකාවක් නේ. අද මේ ක්‍රීඩාව දැන් තියෙන තත්ත්වය මොකද්ද, ඉස්සරහට වෙන්න ඕනේ මොකද්ද කියන එක සාකච්ඡා කිරීම. මම දැන් තියෙන තත්ත්වය ක්‍රීඩාවේ ක්‍රීඩකයන් ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ.
ක්‍රීඩාව ක්‍රීඩ කියන්න එදත් බිහිවෙනවා අදත් බිහිවෙනවා ඉදිරියටත් බිහිවෙන්නට ඕනේ මොකද මේ වැඩ පිළිවෙල අනුව නමුත් මං හිතන්නේ ඊට වඩා ස්ථීර සැලැස්මක් තියෙන්න ඕනේ මේ ක්‍රීඩකයන් අපි විශ්වාසයට ගන්න කොහොමද කියන එක මම හිතන්නේ මේට මූලිකත්වය දාගන්නේ පවිපාලනයයි පවිපාලනය ගැන නම් සැහැීමකටපත් වෙන්නට බෑ මොකද මේ වෙන දේවල් හැටියට මං හිතන්නේ කිසිම පිළිවිලක් නැහැ මේ දක්ෂයන් සහ ක්‍රීඩාව දියුණු කරලා දියුණු ඒ බොන අවස්ථාවට ගෙන ඒමට තියෙන වැඩ පිළිමිට වඩා මං හිතන්නේ ස්ථීර පැහැදිලි සැලැස්මක් ඇති වෙන්නට ඕනේ පාසල් ක්ෂේත්‍රයත් ක්‍රීඩා සමාජ ක්ෂේත්‍රයත් ඒකම ජාතික කණ්ඩායම සහ අනිකුත් ඒ කණ්ඩායම සහ අනිත් තියෙන කණ්ඩායම් වල යම්කිසි පැහැදිලි ඉදිරියට ගෙන යෑමේ වැඩ සරහනක් ඉදිරිපත් වෙනකොට මම හිතන්නේ ඒක නැති එකයි මා දකින්නේ පරිපාලනයේ විචාර දුර්වලතාවයක් මත මොකද අපි කාලයක් යන කාලේ අපේ කාලේද අපි කියන්න තිබුණා මේ ක්‍රීඩාව නගා සිටීමට මුදල් නැහැ කියන. නමුත් මම හිතන්නේ අද මුදල් වලින් කිසිම ගැටලුවක් නැහැ. අපිට මේ පේන හැටියට හිතන්න මේ නිසා මේ මුදල් වලින් මම හිතන්නේ වැඩි විශාල ප්‍රමාණයක් මේට ආයෝජනය කළ යුතුයි. ඒ ආයෝජනය කරන්නට මම හිතන්නේ අපිට පුළුවන්කම තියෙන අවශ්‍ය කරන පිළිවෙලට ක්‍රීඩකයන් සහ අනාගතය හදාගන්න. එහෙම වුණේ නැත්තම් මම හිතන්නේ ඉතින් අපිට මේ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. දැන් අපිට පේනවා වාසනාවට මේ මැත් ඊපෙකද බංග්ලාදේශ කණ්ඩායම පරාජය කළා. මොකද ඒ බංග්ලාදේශ කණ්ඩායම සම්පූර්ණ බංග්ලාදේශ කණ්ඩායමද කියන මේකත් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි අනාගතය ගැන කල්පනා කරනකොට ටිකක් අපහැදිලි බවක් පේන්නේ. මම හිතන්නේ ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. හොඳයි අපි ඒ ආකාරයෙන් ප්‍රවිෂ්ටි ලබා ගන්නවා. දැන් චෝදනාව තිබෙන්නේ පරිපාලනය සම්බන්ධයෙන් ඔබ හිටපු පරිපාලකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ලේකම්වරයෙක් හැටියට කටයුතු කරනවා. වර්තමාන පරිපාලනය සහ එදා තිබිච්ච පරිපාලනයත් එක්ක මේ ක්‍රිකට් බිඳවැටීම එහෙම නැත්නම් මේ ක්‍රිකට් පරාජයන් වලට හේතුව පරිපාලනය කියන චෝදනාවට ඔබේ පිළිතුර මොකක්ද? රොෂන් මං ප්‍රතිබෙන්ම සූතියන් දෙනවා සියලු දෙනාට අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අය හැටියට අපි 1975 ඉඳන් අපේ ක්‍රිකට් පරිපාලනය දිහා බැලුවොත් බන්දුල වර්ණපර මහත්මයා කිව්ව විදිහට 1981 වෙනකොට අපිට ටෙස්වරම් ලබා ගත්තා. එතකොට අපිට තිබ්බේ SSC එකේ පොඩි බිල්ඩින් එකක ස්ටාෆ් එකේ 4-5 දෙනෙක් එක්ක තමයි ටෙස්වරම් ලබා ගන්න. ඒ කාලේ හිටපු ක්‍රීඩකයෝ මහන්සි වෙලා බස් එකේ ඇවිල්ලා ඉතාමත් කටුක ජීවිත ගත කළා තමයි අපේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අපි ඉස්සෙල්ලාම ටෙස්ට් ලබා ගත්තේ. ඊට පස්සේ මේ ටෙස් ක්‍රීඩාව අපි තමත් හොඳින් ක්‍රීඩා කරලා ඒකට දායකත්වය දාපු පරිපාලකයෝ ගොඩක් හිටියා. ඒ අය දුන්න ඒ සහයෝගය උඩ ක්‍රීඩකයන්ගේ තියෙන කැපවීම උඩ පුහුණුකරුවන්ගේ සහ අනිත් තේරුම් කමිටු වල තියෙන දායකත්වය උඩ තමයි අපිට 1996 ලෝක කුසලාන තරගාවලියක ජයගන්න ලැබුණේ. ඉතින් ඉතාමත් කෙටි කාලයකින් වැඩිම ඉතාමත් ඉක්මනට ටෙස් වරම් ලබා ගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම ඔගොල්ලෝ බැලුවොත් ඒ කාලේ ඉඳන් මේ වෙන විට අපි ලෝක කුසලාන ICC කන්ඩක්ට් කරන ටුවර්නමන්ට්ස් 7ක් අපි අවසාන තරගාවලියට ඇවිල්ලා තියෙනවා. ඒ 7න් 2ක් අපි ජයගත්තා. මම හිතන්නේ අපේ ICC එකේ ක්‍රිකට් වල පිනකල් එක තමයි 50 ඕවර් ක්‍රිකට් එක. ඒකේ අපි 1996 ජයගත්තා. 81 ටෙස්ට් වරන් අරන් 96 ජය ගත්තා කියන්නේ ඉතාමත් කෙටි කාලයකදී. දැන් එංගලන්තයේ තමයි ක්‍රිකට් පටන් ගත්තේ. ඒගොල්ලන්ට 50 ඕවර් එකක් දිනා ගන්න පුළුවන් උනේ මේ අවුරුද්දේ. ඉතින් අපිට හිතාගත්ත හැකි මේ ටෙස්ට් වරන් තිබ්බ කණ්ඩායමකට ලෝක කුසලණයක් දිරාගත්ත යන කාලය කොච්චරද කියලා. ඉතින් ඒක දැය ජය ගන්න වාසනා ගුණය කැපවීම වගේ ගොඩාක් දේවල් මේ ක්‍රිකට් පරිපාලනයේ තිබ්බා. හැබැයි මේ අවුරුදු 7 තුලම අද ඉන්න පරිපාලකයෝ හිටියේ නැහැ. එක්කෙනෙක්වත් හිටියේ නැහැ. අපි මේ 1996 ඉඳන් 2015 වෙනකන් කාලය තුළ අද ක්‍රිකට් පරිපාලනය ඉන්න විශේෂයෙන්ම ක්‍රීඩාවට වින කරන අය ඒ කාල තුළ ක්‍රිකට් ක්‍රීඩාව හිටියේ නැහැ. ඒ හිටපු කට්ටිය දැන් කවුරුත් මේක ඇතුළට එන්නේ නැහැ. ඒකට හේතු තියෙනවා. ඒකට ඡන්දයක් තියලා ඒ අපිට ඡන්දයක් ඉල්ලලා අපිට කරන්න බැරි දේවල් මේ ඉන්න පරිපාලකයන්ට කරන්න පුළුවන් හින්දා තමයි ඒගොල්ලෝ ඡන්දෙන් දිල්ල එන්නේ. නැතුව මේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන මේ ඔය කියන හැමෝම කියනවා මේක මේ මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයකින් නෙමෙයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට එන්නේ. වෙනත් හේතු තියෙනවා. අපිට කරන්න බැරි ප්‍රතිපත්තිමය උඩ අපිට කරන්න බැරි දේවල් ඒගොල්ලන්ට කරන්න පුළුවන් හින්දා. ඉතින් ඒ අභාවය බැලුවොත් මං හිතන්නේ
අපේ පරිපාලනය ඉතාමත් දැඩි කඩාවැටීමක් තියෙන බන්දුලාරණපුර මහත්තයා කිව් විදිහට. හැබැයි අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල අඩුවක් නැහැ. සාමාන්‍යයෙන් අපිට ක්‍රිකට් තරගාවලියක් දිනන්න හරි තරගයක් දිනන්න හරි ඕන නැණනම් අපිට ස්ට්‍රැටජියක් තියෙනවා කොහොමද අපි තරගේ දිනන්නේ කියලා. හොඳම කණ්ඩායම හොඳම විදියට තරගයේදී පත් කරගෙන ඒගොල්ලන්ගෙන් තමයි තරගය අපි දෙනන්නේ. හැබැයි අපිට පරදින්න ඕන නම් අපිට වෙනත් දේවල් කරන්න පුළුවන්. අපිට කාල සීමාවක් තුල Tamanට ක්‍රිකට් කණ්ඩායම පරද්දවන්න ඕන නම් පරිපාලක හැටියට මට පුළුවන් ඒක දේ කරන්න. උදාහරණයකට මට පුළුවන් පුහුණු කරුවරු 7-8 දෙනෙක්ව ගේන්න අවුරුදු 3-4ක ක්‍රීඩකයෝ 60-70ක් කණ්ඩායමේ අවුරුදු 4ක ගස්සන්න පුළුවන්. නායකයෝ 6-7 දෙනෙක් තියාගන්න පුළුවන්. ඉතින් Taman තේරින් වලදී විවිධ බලපෑම් කරන්න පුළුවන්. මේ වගේ හේතුන් හින්දා තමයි ක්‍රිකට් ක්‍රීඩාව අද කඩාවැටලා තියෙන්නේ. නමුත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා බැලුවොත් අද අපේ ක්‍රීඩකයන්ගේ තියෙන දක්ෂතා එදා තිබ්බ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලටත් වඩා සමහර අයගේ හොඳයි. ඉතින් මං හිතන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට කඩාවැටීමට මූලික හේතුව බන්දුලවර්ණපුර මහත්මයා කිව්වා වගේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩාව දිනු කිරීමේ ප්‍රාමාර්ථයෙන් නෙමෙයි අද පරිපාලකයෝ ඉන්නේ තමන් කොහොමද ක්‍රිකට් පාලක මණ්ඩලය රැඳෙන්නේ කියන එක. ඉතින් මං හිතන්නේ ඒකට උත්තරේ තමයි අපි මේ ඉදිරි මේ වැඩසටහන තුළද අපි කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, ඒ තමයි පරිපාලකයෙක් හැටියට තියෙන අදැකීම්. ඊළඟට අපි යොමුවන්නට සූදානම් වෙන්නේ මාධ්‍යවේදියෙක්, විශේෂයෙන්ම ක්‍රිකට් පිළිබඳව ඔහු ඉරිදා ලංකාදීප පුවත්පතේ ලියන්නේ තරමක් වෙනස් විදිහට. බොහෝ දෙනෙක් ඔහු තරඟ එවැගේම ක්‍රීඩකයන් පිළිබඳව විචාර කරන විදිහත් එක්ක වෙනස් විදිහකට බැඳෙනවා. අපිත් බොහොම ආසාවෙන් ඔබේ පුවත්පත් ලියන දේවල් කියවනවා. කනගාටුයි කියන්න ඔබත් දන්නවා ඇති. සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ටෙස්ට් කැප් එක කියන්නේ ඔහුගේ ජීවිතයේ මැරෙනකන් සිහිවටනයක්. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්නවා ටෙස්ට් කැප් එකක් හම්බෙච්ච නැති ටෙස්ට් ක්‍රීඩකයෙක්. අපිට කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා. මෙහෙම තත්ත්වයක් යටතේ මේ පරිපාලනය සහ ක්‍රීඩාව අද තියෙන තැනත් එක්ක හෙට කොහෙට යයිද? ඉන්දන පළවෙනිම ස්තුතියි මේ වැඩසටහනට මාව කැඳවීම සහ හඳුන්වා දීම පිළිබඳව. මේ කියන වකවානුව මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් මම කල්පනා කරන්නේ 2015-2013 අග සිට මේ 2019 දක්වා වූ කාලය, ගෙවිගේ වසර 6ක කාලය. මේ කාලේ තමයි අපේ ක්‍රිකට් වැටෙන්න ගන්න කාලේ. ඉතින් මේ කාලේ මට දැනෙච්ච පළමුව දැනෙන දේ තමයි අපි 2015 පස්සේ විශේෂයෙන් අපි සංගක්කාර, මහේල, ඩිල්ෂාන් මෙන්න මේ පිරිස මත යැපෙමින් සිටි කණ්ඩායම. ඉතින් පරිපාලකයෝ සහ කළමනාකරුවෝ, පුහුණුකරුවෝ මේ සියලු දෙනා මේවාට විසඳුම් හෙව්වේ නැහැ. ඉතින් අපි 2015 ලෝක කුසලාන තරගාවලියේදී එහෙම සාර්ථක කණ්ඩායමක් නෙවෙයි. අපි අර්ධවසන් පූර්ව වටේන් එළියට විසුවෙනවා. අපි ඒ එළියට විසුවීම මේ තරම් ලොකුවට දැක්කෙත් නෑ. මොකද අපිට තිබුණා මහේල ජයවර්ධන සමුගන්නවා, ඒ ගැන අපි කතා කළා. ඊළඟට සංගක්කාර සමුගන්නවා, ඒ ගැන කතා කළා. ඊට පස්සේ ඉදිල්ෂාන් යන්නේ කවද්ද කියලා අපි කතා කරා. මේව කතා කරමින් හිටියා මිසක් මේ සමාජයේ මේ ගැන කතා කළේ නෑ. මොකද මම මේ සමාජය කියලා කියන්නේ ක්‍රිකට් කියන්නේ ලංකාවේ මිනිසුන්ට බද්ධ වෙච්ච, මිනිසුන්ට විනෝදය සපේන ප්‍රධාන මංගයක් ලංකාව වගේ මේ දැඩි ප්‍රශ්න ගොඩක ඉන්න රටක. ඉතින් ඒ මේ සමාජය කතා කළෙත් නෑ. අපි මේ අහිමි වෙන අය ගැන කල්පනා කර කර හිටියා මිසක් අපි කවුරුවත් මේ අනාගතය ගැන එවල හිතුවේ නෑ. අපි එවල හිතාගෙන හිටපු සමහර ක්‍රීඩකයෝ කොහොමද අනාගතයට ගෙන යන්නේ කියලා සැලැස්මක් තිබුණෙත් නෑ. නම් හිතනවා පරිපාලනය දුර්වල වීම හරහා කළමනාකාරීත්වය හෝ කණ්ඩායම තෝරා ගැනීමේ කෙරෙන කාර්ය මේ සියල්ල අවුල් සහගත තත්ත්වයකට යනවා. එතකොට ඒ අවුල් සහගත තත්ත්වයකට ගිහාම මේ ක්‍රීඩකයෝ ගැන හොයන්නේ. ඊට පස්සේ මේ ඔබ දන්නවා ඇති මේ පහුගිය අවුරුදු 4-5 කාලය තුළ මේ සමාජ මාධ්‍ය ඉතාම වැඩි වශයෙන් පැතිර යනවා. ඒ පැතිර යාම තුළ ක්‍රීඩකයෝත්, ක්‍රීඩා පරිපාලනයත් සියලු දෙනාම මේකට මේ ප්‍රති උත්තර බඳින්න උත්සාහ කරනවා විවිධ ආකාරයේ මාධ්‍ය හරහා, මේ ආකාරයේ විවිධ පැති හරහා උත්සාහ කරනවා. ඉතින් මේ ඒවට ක්ෂණික පිළිතුරු ලබා දෙනවා. ඒ කියන්නේ කමෙන්ට්ස් 50ක් තිබුණොතින් ඒ ගැන හිතලා ක්‍රීඩකෙක් මාරු කරන්න හිතන තේරිම කමුටු පහුගිය කාලේ අපි දැක්කා.
ඉතින් මේ මේ වගේ අනවශ්‍ය මැදිහත්වීම් බොහොමයක් ක්‍රීඩාවට ආව මේ පහුගිය වසර 6 තුල. මේ එතකොට මම කියන්නේ මේ වසර 6 අපි සැලසුම් කළේ නැහැ. එතකොට 2015 න් පස්සේ අපිට සැලසුමක් තියෙන්න තිබුණා. අපි ඒක සැලසුම් කළේ නැහැ. අපිට 2017 දී ඉතාම හොඳ අවස්ථාවක් හම්බුණා. අපි සැලසුම් කළේ නැහැ. විශේෂයෙන්ම ඉන්දියාව හමුවේ 5.1 පරදිනකොට අපිට අවස්ථාවක් තිබුණා ඒ අවස්ථාවේ හෝ නැවත එන්න. හැබැයි අපි ඒ කිසිම සැලසුමක් කළේ නැහැ. ඒ නිසා තමයි අද මේ තත්වයට අපි පත් වුණේ. විශේෂයෙන්ම ලෝක කුසලානය තුළ ජයග්‍රහණයක් ගන්න බැරි කණ්ඩායමක් ලෙස ලෝක කුසලානයට ගියේ ඒ නිසා. හැබැයි ලෝක කුසලානයෙන් එළියට එනකොට යම් කිසි ධනාත්මක බවක් මට නම් පේනවා. හොඳයි, ඒ තමයි අදහස. කොහොම වුණත් අපි සූදානම් දැන් මේ තෙදනාකෙම ප්‍රශ්න කරන්නට. අප සමගින් එකතු වෙනවා ක්‍රීඩාව පිළිබඳව වගේම මාධ්‍ය පිළිබඳව හසල අත්දැකීම් තිබෙන මාධ්‍යවේදීන් දෙදෙනෙක්, චාමික රොෂාන් මහත්මයා වගේම නදීෂාන් මීඩින්. ඔබ දෙපළට විවෘතයි මේ සභාව සමගින් එකතු වන්න. ස්තුති වින්දන. මෙතන පාළුගේ වලම් බිඳින වගේ වැඩක් කරන්න සිද්ධ වෙලා තියෙන මක්නිසාදයක් මේ ප්‍රශ්නවලට ඍජුව වගකිව යුතු පාර්ශවය කර ඇර තිබෙනවා. ඒ කියන්නේ ඔවුන්ට හරියට වැඩ ඇති මං හිතන්නේ. ඒ කියන්නේ අපේ දුරකථන ඇමතුමකට පිළිතුරු දීමට හැකියාවක් නැතුව, ඊමේල් පණිවිඩයට ප්‍රතිචාර දීමක් හැකියාවක් නැතුව, මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ඔවුන් ඉතාම කාර්යබහුල විදිහට වැඩ කරනවා වෙන්නේ නැති. ඒකයි ඔවුන්ට මේ එන්න බැරි සමහරවිට දිවා රාත්‍රී ක්‍රිකට් වලට මොන හරි සුගතියක් කරන්න මේ වෙලාවේ කටයුතු කරනවාද කියන අපි දන්නේ නැහැ. හැබැයි ගිය වතාවේ මට මතකයි අපි ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට කලින් මේ ආකාරයෙන් වැඩසටහනක් මෙහෙව්වා. බන්දුලවර්ණපුර මහත්තයා එදත් මේ සභාවේ හිටියා. අපි එදා වැඩසටහන ඉවර කරාට පස්සේ එදා ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් මෙහි ආපු රවින් වික්‍රමරත්න මහත්තයා අපේ වැඩසටහන ඉවරනට පස්සේ ඇහුවා, උඹලා අහන්න ඕන ප්‍රශ්නයක් ඇහුවේ නැහැ කිව්වා. මම කිව්වා මොකද්ද? ලෝක කුසලානයට අපේ තියෙන සූදානම කොයි වගේද කියලා උඹලා අහන්න ඕනේ, උඹ ඇහුවේ නැහැ කිව්වා. ඒ කියන්නේ අපි ඒ ව්‍යවහාරයෙන් කතා කරන්නේ රවින් වික්‍රමරත්න මහත්මයා ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිකට් විචාරකයෙක් හැටියට ඉස්සරහට එන අවස්ථාවේ ඉඳන් රවින්ව අපි දන්න නිසා. එතකොට මගේ අවස්ථාවයකට පිළිතුරක් දෙන්නට ගියේ නැහැ. හැබැයි පිළිතුරක් නොදෙන්නට හේතුව අපේ ගාව තිබුණා. මේ ක්‍රිකට් ක්‍රීඩාව නැත්නම් ලෝක කුසලානේ කොයි ආකාරයට පත්වේවිද කියන එක ගැන එදා අපිට පුරෝගතනයක් දෙනවට වැඩිය අද අපිට කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා එදා අපි මේ ප්‍රශ්නට උත්තර දෙන්න අසහාය ප්‍රශ්න ඇහිමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අද ඒ ප්‍රශ්නට උත්තර ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම කොයිතරම් ආකාරයේ ක්‍රිකට් සඳහා සූදානම්ද කියලා. දැන් මේ ක්‍රිකට් ඉවර වෙනකොට පාර්ශ්ව දෙකක් නැත්නම් කතන්දර දෙකක් ආරම්භ වෙනවා. පළවෙනි එක තමයි අමාත්‍යවරයා කියනවා, ක්‍රීඩා අමාත්‍යවරයා කියනවා, මේ ලෝක කුසලානෙන් පස්සේ මම අතිවිශාල නැත්නම් දැවැන්ත වෙනසක් කරනවා, පුළුල් වෙනසක් කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වල කියලා. උඩු යටි කුරු කරනවා. උඩු යටි කුරු කරනවා කියන එක තමයි හරි වචනේ. දෙවෙනි එක බිලි පූජාවට ලක් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු. මේ සියලුම පව් කෙනෙක්ගේ පිටින් දාලා අත හොදා ගන්නට යන එක කවර ආකාරයේ ක්‍රිකට් පරිපාලනයක ලක්ෂණයක්ද? බන්දුලවර්ණපුර මහත්මයා, ඔබතුමා 1970 ගණන් වල ඉඳන් 79 මම හිතන්නේ ලෝක කුසලාන කණ්ඩායමේ වගේ ඒ වගේ කාලයක ඉඳගෙන මේ ක්‍රිකට් පිළිබඳ දන්නවා, ක්‍රිකට් පරිපාලකයන් පිළිබඳ දන්නවා 75. එතකොට ඒ කාලෙත් මෙහෙම බිලි පූජාවල් තිබ්බද? කවුරු හරි පරාද වෙච්ච ගමන් කණ්ඩායමක පුහුණුකරුවෙක් හරි ක්‍රීඩකයෙක් හරි කැප්ටන්ස් එකක් හරි බිල්ලට දීලා අත පිහදා ගන්න බලධාරීන් ඒ කාලේ හිටියද? දැනුත් ඉන්නවද? මෙහෙම තමයි මේ අපේ එදා මේකටද අපි මේ වර්ල්ඩ් කප් එක යන්නට කලින් සූදානම් වීම හොඳයිද? මම නම් හිතන්නේ නැහැ ඒක සූදානම් වීමක් මම දුටුවේ නැහැ. මොකද නායකයා මේ තෝරාගන්නේ මාසෙට උතක කලින්. මේ නිත්‍ය නායකයෙක් ඉන්න බෑ. නායකයා කියන්නේ තමයි නායකයා කියන පුද්ගලයා තමයි කණ්ඩායමක් ඉදිරියට ගෙනියන්නේ. ඒ ඔහුගේ නායකත්වය තමයි ක්‍රීඩා පිටියේදී බලපාන්නේ. පුහුණුකරුවගේ නෙවෙයි. පුහුණුකරුවන්ට ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානය ඔහුට හිමි වේ යුතුයි. නමුත් නායකයා කියන පුද්ගලයා මම හිතන්නේ මීට වැඩිය ස්ථාවක තත්ත්වයක ඉන්න ඕනේ වර්ල්ඩ් කප් එකේ අපි ක්‍රීඩා කරන අවස්ථාවේදී. හරිද? මේ වර්ල්ඩ් කප් එක අපි දන්නේ අවුද්දර කලින් නෙවෙයිනේ. මේ වර්ල්ඩ් කප් එකේ දන්නේ ගිය සැරේ වර්ල්ඩ් කප් එකේ ගෙවුවට පස්සේ දන්නේ අවුරුදු 4000ක් එනවා වගේ. දැන් ඊළඟ වර්ල්ඩ් කප් එක තව අවුරුදු 7කින් එන බව අපි දන්නවා. ඒ සූදානම් වෙන්න ඕනේ මාසෙට කලින්ද නැහැ. කණ්ඩායමතුක ගත්තේ කොයි කාලෙද? ඉතින් මේ දේවල් නිසා කණ්ඩායමේ අස්ථාවක භාවයක් අපි දුටුවා. ඒ කියන්නේ පළපුරුද්ද එකට ක්‍රීඩා කිරීම කණ්ඩායමක් කියන්නේ ක්‍රීඩා කිරීම කණ්ඩායමක්නේ. කණ්ඩායම ක්‍රීඩා කළා ඇද්ද? මේ දේවල් සිදු වුණේ නැහැ. ඒකම මම හිතන්නේ පුහුණුකරුවගේ ප්‍රශ්නයක් තිබුණා මේ තංගල්ලේ සහභාගී වෙන්නට කලින්. නොඑක් නොඑක් චෝදනා තිබුණානේ. පුහුණුකරුව ඉවත් කරන්න පුළුවන්කමක් තිබුණාද? මම හිතන්නේ ඒ ඉවට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒක මේ පුහුණුකරුවත් එක්ක අපි යන්නට ඕනේ. අවසාන මොහොතේදී තෝරගත්ත කණ්ඩායමක් එක්ක තමයි මේ ගමන යන්නේ. ඒක නිසා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට බයින්නට එපා. අපි මම හිතන්නේ අවසාන මුලින් තංගාවලට සහභාගී වෙන්නට කලින් තිබුණ තත්ත්වයට වඩා අවසානයේ අපේ තත්ත්වය හොඳයි. වැස්ස නිසා බාධා වුණ තංග පැත්තකින් තියමු.
නමුත් මම හිතන්නේ අපි බලාපොරොත්තු වුණු තත්ත්වයට වඩා මොකද අපි ඉංගලන්තේ පරාජය කළා. ඉංගලන්තම මේ තරගවල ජයග්‍රහණය කළේ. ඉතින් ඒක සුළුවට දක්වන්නට බෑ. ක්‍රීඩකයන්ට මම හිතන්නේ අපි කනගාටු ප්‍රකාශ කරන්න ඕන දුන ඒ පුහුණු වීම සහ ඒ කාල සීමාව මේ තරගවල සදා සූදානම් වෙන එක ගැන. ඔබ හිතනවද ඔබතුමා හිතනවද වර්තමාන ක්‍රීඩකයන්ගේ කැපවීම 1000 උදාහරණ කරලා දැන් කිව්වොත් ඔබතුමාලා ගැන ඔබතුමාලා අතින්ම කියුණා මේ ක්‍රිකට් පාලන ආයතන නැත්නම් ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ කාලේ කියන්නේ 1996 ලෝකෝස්ලානේ දිනන තත්ත්වෙ ඉඳන් ඔබතුමන්ලා ක්‍රීඩා කරන කාලේ සිට ඒ කාලේ තුල මේක මේ ඉතාමත්ම ධනවත් හරි රිච් ක්‍රිකට් බෝඩ් එකක් නෙවෙයි. අපි හොඳට සෙල්ලම් කරලා තියෙන්නේ දුප්පත් ක්‍රිකට් පාලක මණ්ඩලයක් තිබිච්ච කාලේ එතකොට. හොඳ ක්‍රිකට් ගහලා තියෙනවා. අනේ මම මොකද අපේ කාලේ අපිට අපි ගියේ මැනේජර් කෙනෙක් පමණයිනේ 2 එක ටීම් එකත් එක්ක. 75 අපේ යනකොට අපිට මැනේජර් කෙනෙක් පමණ හිටියේ. කෝච් කෙනෙක් හිටියේ නැහැ. ගමන යන්නට. මොකද අපිට මුදල් තිබුණේ නැහැ ඒකව එක්ක යන්න. අපි නැවතුනේ මේ ඒ ලන්ඩන් වල තිබුණ ස්ටුඩන්ට් සෙන්ටර් එකේ හොස්ටල් එකක් එක. ඉතින් මේ 79 වෙනවා අපි ටිකක් ඊට වැඩිය අපි 18ක් එක ගියා ඊට පස්සේ ඒ මේකට. ඉතින් මම හිතන්නේ මුදල් අංශයෙන් අපිට තිබුණේ බොහොම අවම පහසුකම් තමයි මුදල් අංශයෙන් සහ මේ පහසුකම් අංශයෙන් තිබුණේ. ඒකින්ද මේ කාරණා වෙලා තිබුණේ මොකද අපිට ඒ පහසුකම් තුලින් අපිට තිබුණා ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරන්නට. අපි 79 අවසාන වටේට තෙවුම් ගන්න බැවුනාට අපිට පුළුවන්කම ලැබුණා වෙස්ට් ඉන්ඩීස් සමග ලකුණු වැස්ස නිසා ඒ ලකුණු දෙක ලබා ගන්නට. ඊළඟට අපි ඉන්දියාව පරාජය කළා. ඉතින් මම හිතන්නේ එතනත් අපි යම් කිසි මට්ටමකින් පෙන්නුවා අපි මේ මට්ටමින් ක්‍රීඩා කරන්න හැකියාවක් තියෙන කණ්ඩායමක් කියන එක. හොඳලා ඊට පස්සේ අපිට මුදල් ලැබෙන්න ගත්තට පස්සේ අද මම හිතන්නේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට වඩා කණ්ඩායමක් කරන පාලක මණ්ඩලෙන් මේ තරග නැංවීම සඳහා සහ කණ්ඩායමත් සමග නිශාන්ත මහත්තයා දැන් මේ ඔබතුමන්ලා ක්‍රිකට් පරිපාලනයේ ඉන්න සමයේත් පාලක මණ්ඩලය ওই විදිහටමද හැසිරුණේ? එහෙනම් අපි 2014 අපි ලෝක කුසලාන තරගාවලියට සූදානම් වෙනකොට බන්දුල මහත්මයා කිව්වා වගේ අපි දැනන් හිටියේ අපේ කණ්ඩායම කවුද කියලා. ඒ වගේම අපි ඊට මාසයකට කලින් බංග්ලාදේශවල පැවති තරගාවලියක් අපි සූදානම් කරගත්තා. ඒක FTP එකේ තිබ්බ තරගාවලියක් නෙමෙයි. ඒක මම හිතන්නේ බන්දුල මහත්මයාත් ඒ රැස්වීමක හිටියා. මම තමයි ටුවර්නමන්ට් එක ඕගනයිස් කරේ ඒගොල්ලොත් එක්ක කතා කරලා අපි හැමතිස්සෙම වර්ල්ඩ් කප් එකක් ගහන්න ඉස්සෙල්ලා බලනවා ඒ කන්ඩිෂන්ස් වල ගිහිල්ලා ක්‍රිකට් ගහන්න. හැබැයි ලංකාවේ මේ අවුරුදු මේ පාර අපේ කණ්ඩායම යන්න කලින් අපිට ඒ වගේ පෙර සූදානම්ක් තිබ්බේ නැහැ. අඩු ගානේ අපේ හොඳ ලෝකල් ටුවර්නමන්ට් එකක් තිබ්බේ නැහැ. දැන් අපිට හොඳම දේ තමයි අපි ලබන අවුරුද්දේ එනකොට අපි ක්වොලිෆයි ටුවර්නමන්ට් එකක් ගහන්න වෙනවා. අපි මේ ලෝක කුසලාන තරගාවලියේ T20 එකට අපි ක්වොලිෆයි වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ගහන්න වෙන්නේ ඒ තරගාවලියට. ඉතින් එච්චර දරුණු තත්වයකට අපිට ගිහිල්ලා ඒ තත්ත්වේ උතනින් යන්නේ ඊළඟට අර බන්දුල මහත්තයලා හිටපු කාලේ හිටපු මුදල් තමයි ක්‍රීඩාවට එන්න පටන් ගන්නෙ. මේකේ තියෙනවා ක්‍රිකට් ගහනවා ලෝක රටවල් 105ක් 110ක් විතර. මේකේ මුල කණ්ඩා අපි මේ අවුරුදු 4කට 5කට කලින් බැලුවොත් හිටිය 8යි කණ්ඩායම. ඊට පස්සේක 10 වුණා. දැන් 12 වෙලා තියෙනවා. හැබැයි මේ කැලෙන්ඩර් එක දික් වෙන්නේ නැහැ. දවස් 305 ලොකු වෙන්නේ නැහැ. දික් වෙන්නේ නැහැ. ඉතින් එතකොට මෙන්න මේ කණ්ඩායම් වැඩි වෙන්න හොඳට ගහන කණ්ඩායම් වැඩිපුර තරඟ ගහනවා. අපේ කට්ටිය පල්ලෙහාට යනවා. එතකොට අපේ නේන ආදායම් අඩු වෙනවා. ඒ වගේම කොයි වෙලාවක හරි මේ අන්තිම කණ්ඩායම් දෙක පල්ලෙහා තරඟාවලියකට යනවා. ඉතින් අපි ඒ රිස්ක් එකේ තමයි දැන් ඉන්නේ. මං හිතන්නේ ඒකට තමයි අපේ අවධානය පරිපාලකයන් යොමු කරන්න ඕනේ. ඒක හදාගන්න අපිට බෑ. පාලක මණ්ඩලයට ඡන්ද දුන්න 43ක් පිටරට යවලා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් වියදම් කිරීමෙන් හෝ එහෙම නැත්නම් පන්සලකට මිලියන 250ක් 300ක් වියදම් කරලා කැම්පස් එකක් හැදීමෙන් හෝ ඒ වගේ දේවල් වලින් ක්‍රිකට් දියුණු කරන්න බෑ. අපි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්නකොට අපි දුන්න අපි දැක්ක විශේෂ දෙයක් තමයි අපේ දරුවන්ට කෑම දෙන්න ඕන හොඳට. බුෆේ එකක් දුන්නා අපි. හරි ඒ ළමයි උදේ ආපුවම හැන්ද වෙනකම්ම කෙත්තාරම ඉන්නවා. අපිට ඒ දවස්වල කම්ප්ලේන් එකක් තිබ්බා අපි ගස් කපලා මේ ටර්ෆ් හැදුවයි කියලා. ඒක කරන්න වුණා. මොකද අපේ ක්‍රිකට් ක්‍රීඩාව හැදිලා තියෙන්නේ කෙත්තාරම ග්‍රවුන්ඩ් එක වටා. ඉතින් අපි ගස් කපලා ටිකට්ස් වැඩි කරලා ළමයින් මෙතන නිකන් ජීවත් කරගුවා. ළමයි උදේ ප්‍රැක්ටිස් කරනවා, උදේ ෆිසිකල් ෆිට්නස් කරනවා, දවල්ට රෙස්ට් කරනවා, දවල්ට ලන්ච් එක දෙනවා, බ්‍රෙක්ෆාස්ට් එක දෙනවා, ලන්ච් එක දෙනවා. හැන්දෑවට 3 ඉඳන් ඒගොල්ලෝ බැට් බෝල් කරනවා. දැන් ඒව වෙන්නේ නැද්ද? දැන් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඉස්සර ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිබ්බේ එතන අපේ ක්‍රිකට් අවුරුදු 9 ඉඳන් 19 වෙනකම් පාසල් මට්ටමේ හදනවා. සමහරවිට මට එක ප්‍රශ්නෙකට උත්තර දෙන්න ඔය අතරතුරේදී. දැන් ඔය ක්‍රීඩකයන්ගේ දේවල් කප්පාදු කරලා තියෙන අතරතුරේදී අපි හිතමු පාලක මණ්ඩලයේ දුප්පත් විගිනෙනවයි කියලා. එතකොට බලධාරීන්ගේ නැත්නම් ක්‍රිකට් නිලධාරීන්ගේ දේවලුත් යම් යම් ආකාරයෙන් ඔහොම සීමා කරලා අඩු කරලා කපලා තියෙනවද? මෙහෙමයි ක්‍රිකට් අපි ඉන්න කාලේ බලන්න මම කියන්නේ ඔබතුමන්ලායි කාලයට සාපේක්ෂව දැන් ක්‍රීඩකයන්ට දෙන දේවල් කපලානේ.
එතකොට ඒ වගේ ඒ කාලේ නිලධාරීන් භුක්ති විඳිච්ච වරප්‍රසාද වලට සාපේක්ෂව අද කට්ටියට අඩු වෙලා තියෙනවාද? ඒගොල්ලොත් පරිසම් කරන් තියෙනවා. ඒගොල්ලෝ දැන් අද කරන්නේ මේ පරිපාලනය රැඳී සිටීම සඳහා අපි නොකරන දේවල් කරනවා. පිට රට යවනවා මාධ්‍ය වේදින්ව. පිට රට යවනවා මේ ක්‍රිකට් ඡන්ද දෙන කට්ටියව. මුදල් වියදම් කරනවා මේ තමන්ගේ දේශපාලන අභිමාර්ථයට කැම්පස් එකක් හදන්න පන්සලට මුදල් දෙනවා. ඉතින් මේවෙන් ක්‍රිකට් එක හැදෙන්නේ නැහැ ජීවිතේටවත්. ක්‍රිකට් එක හදන්න නම් මේ අවුරුදු 9 ඉඳන් 19 පාසලේ හදන දරුවව පුළුවන් තරම් පාසල් මට්ටමේ ක්‍රිකට් එක දිනු කරන්න ඕනේ. ඊට පස්සේ අපේ ක්‍රිකට් එක තියෙන්නේ කොළඹ වටා. ඔය කවුරු කිව්වත් කවුරුත් ගිහිල්ලා තාම ප්‍රොවින්ෂල් වල ගිහිල්ලා ක්‍රිකට් එක හදන්න නවතින්නේ නැහැ. ඒකින් ද ක්ලබ්ස් ටික හොඳට හදා ගන්න ඕනේ. එතකොට ඒ ක්ලබ්ස් වල ගහන ටෝර්නමන්ට් එක බේස් කරගෙන අපේ නැෂනල් ටීම් එකට හොඳට ප්‍රැක්ටිස් කරන්න පහසුකම් ලබා දෙන්න ඕනේ. ඒකට ළමයින්ට කන්න බොන්න දෙන්න ඕනේ, හොඳ බෝල දෙන්න ඕනේ. ඒ වගේ පහසුකම් දුන්නොත් තමයි කණ්ඩායම දියුණු වෙන්නේ. එහෙම නැති වුණොත් වෙන්නේ තමන්ට පාලනය රැඳී සිටීමට හැකියාව ලැබෙනවා. නමුත් ක්‍රීඩාව පල්ලෙහාට යනවා. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. නිශාන්ත මහත්මයා, දැන් අපි හැමදාම කතා කරනවා ක්‍රිකට් මේ වගේ වර්ල්ඩ් කප් එකක් හරි මොකක් හරි මේ වගේ තරගාවලියක් අවසන් වුණාට පස්සේ එතන තියෙච්ච අඩුපාඩු ගැන. දැන් අපි 2015 තරගාවලිය අවසන් වෙච්ච දවසේ ඉඳන් 2019 තරගාවලිය පටන් ගන්නකම් ක්‍රීඩකයෝ අපි පාවිච්චි කරලා තියෙනවා 55 දෙනෙක්. එතනින් 31 දෙනෙක් තරඟ 10ක් ක්‍රීඩා කරලා නැහැ. ඒ කියන්නේ එතනිනුත් තව ක්‍රීඩක 18 දෙනෙක් තරඟ 4යි ඊට අඩුවෙන් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රීඩකව එනවා යනවා එනවා යනවා. ඒ වගේම කැප්ටන්ලා 6 දෙනෙක් පාවිච්චි කරලා තියෙනවා. මේ වර්ල්ඩ් කප් ටීම් එකේ කැප්ටන්ලා 3 දෙනෙක් නැහැ. ඒ කැප්ටන්ලා 3 දෙනෙක් නැහැ. පිටින් මේ 55ටම අමතරව හිටපු ක්‍රීඩකෙක් තමයි කැප්ටන් 100කට එන්නේ. ඒ 15ටත් එනවා. ඒ වගේ මේ 55ෙම නැති තවත් ක්‍රීඩකෙක්. එහෙම පුළුවන්ද මේ අවුරුදු 4කට සැරයක් තියෙන වර්ල්ඩ් කප් එක ලංකාවම බලාගෙන ඉන්නවා. ලංකාවම කියන්නේ ක්‍රීඩා ලෝලින්ගේ පැත්තෙන් බැලුවොත් ක්‍රීඩා ලෝලික් කැමති තරඟ ජයග්‍රහණය කරනවා බලන්න. ඔබතුමල්ලගේ අදහස මොකක්ද ඒක ගැන? මේ නදීෂන්, ඒක තමයි අපේ ක්‍රිකට් වල පහළ ලැබීමට හේතුව. සාමාන්‍ය මං හිතන්නේ මේ බන්දුල වර්ණපුර මහත්මල ගහන කාලේ කණ්ඩායමට ක්‍රීඩකයෙක් එන්න අවුරුදු 2ක 3ක ෆයිට් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ අර්ජුනල අරවින්දල ගහන කාලේ කණ්ඩායමට එක්කෙනෙක් දෙන්නෙක් එන්න ලොකු ෆයිට් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ මාවන්ලා මහෙල්ලා ගහනකට එක්කෙනෙක්ට දෙන්නත් එන්නත් අමාරුයි. එතකොට සංගල මහෙල්ලා ගහනකොට චන්දිමාල්ලාට තිරිමාන්ට කණ්ඩායමට එන්න අමාරුයි. නමුත් අපි ඒගොල්ලන්ට අවස්ථාව දීදී අපි ඒගොල්ලෝ බිල් කරේ 2014 පස්සේ මේගොල්ලෝ තමයි මහෙල්ලා සංගල දිල්ෂාන්ලා ගියාට පස්සේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යා යුතු පිරිස හැටියට. නමුත් අද වෙනකොට ඒ කණ්ඩායමේ කී දෙනෙක් හිටියද? තිරිමාන්න අන්තිම මාස 6 තමයි ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ. චන්දිමාල් දැන් නැහැ. ඉතින් මේ අපේ සිලෙක්ෂන් ප්‍රොසෙස් එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු අපේ කෝචින් පැත්ත. පුහුණු කරුවන් කී දෙනෙක් ඉන්නවද? අපේ හිටපු හොඳම 2014 වෙනකන් දැන් මේ කාංචන කිව්වාගේ අපේ ක්‍රීඩාව හොඳට තිබ්බා. 2015 තමයි මේ බුකිකරණය ක්‍රීඩාවට ආවේ. ඒකෙන් තමයි මේ සෑම දෙයක්ම ක්‍රීඩාව දිනන් අද ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුප්පත් වුණාට බුකිකරුව අද පෝසත් වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් අද ඇයි KB රත්නායක මහත්තයලා මේ ක්‍රිකට් ඔබතුමා බුකිකරුව කියන එකෙන් අදහස් කරේ මොකද්ද? ඇයි අපේ රටේ ක්‍රිකට් නීතිය තියෙනවා, ක්‍රීඩා නීතිය තියෙනවා, බුකිකරුවන්ට ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න බෑ කියලා? සුමතිපාල මහත්මයා බුකිකාරයෙක් කියලා පාර්ලිමේන්තුවේ යගේ ෆැමිලිය එක බුකි ක්‍රීඩා බුකියක ඉන්නවයි කියලා කියනවා. 1996 වර්ල්ඩ් කප් එක දෙන්න කාලේ එතුමා උපසභාපති නේද? එතුමා උපසභාපති. ඔව්. ඒ කාලෙත් බෑ එනන්නේ. ඔව්. ඒත් මෙහෙමයි ක්‍රිකට් පරිපාලනයේදී ඒ දවස්වල ආන පුංචිව මහත්තයා සභාපති. හරි. 1996 දිනනකොට අපි ආන පුංචිව මහත්තයා සභාපති. දිනුවට පස්සේ මොකද වුනේ? එතුමා එළියට ගියා. ඉතින් ක්‍රිකට් පරිපාලනය දුවන්නේ කවුද කියන එකයි ප්‍රශ්න වෙන්න ඕනේ. දැන් මම බය නැතුව කියනවා මම පාලක මණ්ඩලයේ ඉන්නකොට පුළුවන් තරම් මම වගකීම ගත්තා ක්‍රිකට් දුවන්න. අද කවුද පරිපාලනයේ වගකීම අරන් තියෙන්නේ? අද ක්‍රීඩාව වැටෙන්න හේතුව ඒකයි. ඔබතුමාලට මෙහෙම මාධ්‍ය ආරාධනයක් ලැබිච්ච කාලෙක ඒ කියන්නේ ක්‍රිකට් ආයතන හැමදාම මෙහෙම මේ චෝදනාව වලට ලක් වෙනවනේ විවිධාකාර විදියට. කවදා හරි මේ වගේ මාධ්‍ය සාකච්ඡාවකට එන්න කියලා ගියම මාධ්‍ය වලින් පැනලා ගිය අවස්ථාවක් තිබ්බද? නෑ, මං හිතන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාව කාටවත් කියන්න බෑ පෞද්ගලිකව කාගේවත් ක්‍රීඩාවක් කියලා. මොකද ක්‍රිකට් ක්‍රීඩක හදන්නේ පාසල් මට්ටමින්. පාසල් වලට ක්‍රිකට් වලට සල්ලි වියදම් කරන්නේ දෙමව්පියෝ, ගුරුවරු, ඊට පස්සේ පාසල් පද්ධතියෙන් රජයෙන් තමයි මේ. ඒකින්ද කවුරු හරි හිතනවා නම් මේ ක්‍රිකට් අපේ බුදලයක් කියලා එක වැරදි. ක්‍රිකට් ක්‍රීඩාවේ කවදා හරි අධ්‍යාපන ඇමතුමා කිව්වොත් අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ නවත්තනවායි කියලා ක්‍රිකට් පාසල් වල නවත්තනවා කියලා අපේ ක්‍රිකට් ක්‍රීඩාව අදා වැටෙනවා.
ඉතින් අපි ඒක බලා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා ඇවිල්ලා මේවට මුහුණ දීලා ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙම නැතුනොත් ඒගොල්ලන්ට හැංගිලා ඉන්න පුළුවන්. ඒ කිසියම් ඒගොල්ලෝ හදාගෙන තියෙන මේ යාන්ත්‍රණය තියුගලන්ට ඒගොල්ලන්ට බලේ ඉන්න පුළුවන්. අපි බලමු අද බලන්න අන්තිම අවුරුදු 2015 ඉඳන් මේක පරිපාලනීය පදයක් නෙමෙයි අමතිවරුත් වගේ කිය යුතුයි. අපේ පළවෙනියට හිටපු ඇමතිතුමා ඇවිල්ලා වෙනස් කරා මේ රටේ ඉන්න ක්‍රීඩා නීතිය මහින්දානන්ද අලුත්ගමේ අමතිතුමා නීතියක් ගෙනාවා. සාම ක්‍රීඩා ආයතනයක මේ ඉන්න ට්‍රෙෂරර් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනයි කියලා. ඒකට හේතුව උනේ මිලියන 15ක 20ක ආදායමක් ක්‍රිකට් පාලක මණ්ඩලයට එනවා. ඊට පස්සේ සුමතිපාල මහත්මයා පත් වුණාට පස්සේ ශම්මිසිල්ල මහත්තයාව ට්‍රෙෂරර් හැටියට ක්‍රීඩා අමතිතුමා නීතිය වෙනස් කරා. දැන් මේ අපි ඔක්කොම කියනවා 2015 ඉඳන් ක්‍රිකට් ක්‍රීඩා හොරකම් වංචා වෙනවයි කියලා. අපි 2019 තිබ්බා මේ ඇනුවල් ජෙනරල් මීටින් එකක්. ඇනුවල් ජෙනරල් මීටින් එක තියන්න මූලික හේතුව තමයි අකවුන්ට්ස් අනුමත කරගන්න. ඔඩිටර් ජෙනරල් අකවුන්ට්ස් ටික බලලා එයා ඒක අනුමත කරලා ඒක අපිට එවන්න ඕනේ ස්ටේක් හෝල්ඩර්ස්ලට. ඉතින් මේක නැති හින්දා මම මේකට විරුද්ධව ලිව්වා. මේක වැරදි, මේක තියන්න දෙන්න එපයි කියලා. ක්‍රීඩා ඇමතිතුමා මොකද්ද කරේ? දැන් ඉන්න හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිතුමා බැක් ඩේට් කළා ඒගොල්ලන්ට අවස්ථාව දුන්නා නොවැම්බර් වෙනකන් මේක කාලය දෙන්න. ඉතින් මේ අනුබල දීමක් නෙමේද? තමන්ගේ පොඩි පොඩි වාසිහින්දා ඇමතිවරු මේව කරනකොට දැන් අපි දන්නවා හිටපු ක්‍රීඩා ඇමතිතුමාගේ ක්‍රීඩා සමාජයට මිලියන 50ක 60ක මුදල් දුන්නා. දැන් ඉන්න ඇමතිතුමාගේ බදුල්ල දිස්ත්‍රික්කයට මිලියන 70යි 40යි දීලා මිලියන 110ක් විතර දීලා තියෙනවා. හැබැයි මේ ක්‍රීඩාව කොහෙටද අන්තිමට යන්නේ? ක්‍රිකට් ක්‍රීඩාව මේ පරම්පරාවෙන් පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට දරුණු පසුබෑමක් වෙනවා. දැන් ඔබතුමා මේ ඔඩිට් රිපෝර්ට්ස් ගැන එහෙම කිව්වා. අපි පසුගිය වතාවේ වින්දන ඔබට මතක ඇති. ඔබ එතකොට මේ ආසනයේ හිටියේ. අපි ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඇහුවා, එතුමා කිව්වා තව දින කීපයකින් මගේ අතට එක්තරා විගණන වාර්තාවක් ලැබීමට නියමිතයි. මේ විගණන වාර්තාවේ මෙහෙම දේවල් තියෙනවා ඇති කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ විගණන වාර්තාව ආවට පස්සේ මම ක්‍රිකට් ගැන දරුණු තීරණ ගන්නවා රසක් කියලා කිව්වා. අද ඒ විගණන වාර්තාව කිරිබඳ අපිට තවමත් ආරංචියක් නැහැ. කාංචන, ඔබ මාධ්‍යවේදියෙක්, මේ විගණන වාර්තාව පිළිබඳ තොරතුරු ඔබ ගාව තියෙනවද? මොනවා හරි ඔබට ලැබිලා තියෙනවද? අමාත්‍යවරයා අද මේ රාත්‍රියේ ඉන්දියාවට යන්නේ හදිසි ඇයි? නැහැ, ඒ වාර්තාවත් මට ලැබිලා නැහැ. මට වාර්තාව විතරක් නෙමෙයි, ඇමතිතුමා වරක් කිව්වා මේ ක්‍රිකට් තරඟ පාවා දෙන්න පිළිබඳ ලයිස්තුවත් මම දැක්කා. මම මේකේ තොරතුරුත් දැක්කා, ක්‍රීඩකයොත් ඉන්නවා. හැබැයි තාමත් එහෙම එකකුත් නැහැ. ඒ වගේ දේශපාලන කතා අපි අහලා තියෙනවා. රාජදිනාත් නැමතුමායම ඒ වගේ ගොඩක් කියනවානේ. මේ මම අර දිනුන් දැක්කා, මේ ගිනුන් දැක්කා කියලා කියනවා. මේකත් ඒ જાතියම තමයි. ඉතින් විගණන වාර්තාව ලැබිලා ඇති සමහර විට. නමුත් ඒක ගැන කිසිම හැඟීමක් නැහැ. මං හිතන්නේ මේ ඉන්දියාවට ගිහිල්ලා මේ අද විදේශගත වෙලා මේ තීරණය කරන ICC එකේ ප්‍රධානීන් හම්බ වෙනවා කියන එකෙන් එතුමාට අවශ්‍ය වෙලා ඇති සමහරට මේක මේ ක්‍රිකට් පරිපාලනයේට අපි හිතමු අතුරු කමිටුවක් දාන්න වගේ මේ මෙහෙම ආරංචියක් තමයි තියෙන්නේ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. දැන් අතුරු පාලන කමිටුව හැමතිස්සෙම මතුවෙනවා මේ ක්‍රීඩාවල මේ බ්‍රෝඩ්කාස්ටිං රයිට්ස් නැත්තම් මේ මාධ්‍ය ආවරණය සඳහා වෙන ගිවිසුම් ගහන්න කිට්ටු කාල වෙනකොට හැමදාම වගේ පහුගිය කාල පුරා මේ ට්‍රෙන්ඩ් එක තිබුණේ. මේ වතාවෙත් එහෙම එකක් එන්න හදනවා. ඒක තමයි දැන් අවසන් දෙවතාවෙම මේක තමයි වෙලා තියෙන්නේ. මේ අතුරු කමිටුව පැමිණෙනවා මේ රූපවාහිනී විකාශන අයිතිය පැවරීමේ කාලයේදී. ඉතින් මේ අවස්ථාවෙත් එහෙම නොවේ කියලා විහිතන්න බෑ. මේ ලංකාවේ දේශපාලනයත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් යන ආකාරයට එහෙම නොවේ කියලා අපිට හිතන්න බෑ. කාංචන, මේ අතුරු කමිටු මේ වගේ වෙලාවක පත් වෙන්නේ ප්‍රශ්න යට ගහනද, ප්‍රශ්න අමතක කරන්නද කියලා හිතෙන්නේ නැද්ද? නෑ, ප්‍රශ්න අමතක කරන්න නෙවෙයි. ඇත්තටම සිද්ධ වෙන්නේ ප්‍රශ්න යට ගැසීම. ඒතර අමතක කිරීම නෙවෙයි. ප්‍රශ්න යටට යනවා. මිනිසුන්ට මතක තියෙනවා. ක්‍රීඩකයන්ට ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ යටට දානවා. යටට දාලා යම්කිසි කාල සීමාවක් අරගෙන යනවා. ඉතින් ඒක දිගින් දිගටම සිද්ධ වුණා ලංකාවේ, වරින් වර සිද්ධ වුණා. ඉතින් මම කියන්නේ අතුරු කමිටුවක්පත් කිරීම නෙවෙයි, පරිපාලනයේ වැරද්දක් තියෙනවා නම් කරන්න ඕනේ. අපිට කියනවා දැන් මේ ක්‍රීඩා නීතිය තියෙනවායි කියනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට මේකේ නිලවරණේදී අලුත් එකක් ගේන්න කියනවා. දැන් අපි දන්නවා ඇමතිතුමා දැන් මේ ක්‍රිකට් ආයතනයේ සැකැස්ම වෙනස් කරන්න පාර්ලිමේන්තුවට දීලා තියෙනවා යෝජනාවක්. ඒක දැන් ඒ ගැන විවාදයක් පවත්වනවායි කියලා තියෙනවා. නමුත් දැන් ඒකේ
දල සැකැස්ම දැක්කහම අපිට හිතෙනවා එතනත් ආයි මේ දේශපාලනය තමයි. හැබැයි කාංචන ක්‍රීඩා පනතවත් ඔය සැකැස්මවත් ඔය කියන තරම් ලේසිය වෙනස් කරන්න පුළුවන් දවුරු බැහැ. ඒක වෙනස් කරන්න බෑ. නමුත් ඉතින් දැන් ඒක තමයි මේ වෙන්නේ. හැමදාම අපිට යම් කිසි දෙයක් පෙන්නමින් ගමන් කරනවා. දැන් අතන ඇමතිවරයාට මොනවා හරි දැනුමක් හැකියාවක් තියනවාද ඒ වගේ එහෙම සංයුතියක් වෙනස් කිරීමේ ක්‍රීඩා පනත වෙනස් කිරීම අසීරු වෙන්න පුළුවන්. හැබැයි ක්‍රිකට් ආයතනයට සැලැස්මක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒ සැලැස්ම අපිට පාර්ලිමේන්තුවෙන් අනුමැතියකට යොමු කරන්නත් පුළුවන්. හැබැයි මං හිතන්නේ මේ ඒක ක්‍රියාත්මක පරිපාලනයකට යොමු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝවත් මං හිතන්නේ මේ වෙලාවේ ඒකට නම් එච්චර අනුබල දීමක් කළ යුතුයි කියලා මං විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒක අපිට පෙනෙන ආකාරයට තවත් ආකාරයකින් දේශපාලනීය ක්‍රිකට් ක්‍රීඩාවට ඇඟිලි ගැසෙන්නට ක්‍රමයක් අවස්ථාවක්. ඉතින් මං හිතන්නේ ඒක පරාජය කිරීම කළ යුතු වෙනවා සියලු දෙනා. හොඳයි, අපි සූදානම් පළමු වටේන් අනතුරුව කෙටි විරාමයක් ලබා ගන්න ප්‍රධාන සම්බන්ධතා මැදිරියට යන්නට. ඉන් අනතුරුව අපි සූදානම් නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස කොයිවටද එහෙම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවසට මොකක්ද වෙන්නේ කියන පිළිබඳව තවදුරටත් කතා බහ කරන්නට.